සුබෝදැසනක් වේවා මගේ අද රම්මිතාතේ දුවේ පුතේ අද සබත් දවස ඉරිදා සැප්තැම්බර් මාසේ 11 වෙනිදා අද සාමාන්‍ය සමය 24 වෙනි සතිය ආරම්භ වෙනවා බලන්න පළමු කීව නික්ම යාම 32 7014 කියන කොටස මොසෙස් තුමා ඔබට මට කතා කරලා කියනවා මොසෙස් කන්දෙන් බැහැගෙන එනවා බැහැගෙන ඇවිදිලා දෙවියන් වහන්සේගේ උරුමය ගැන කතා කරනවා ජනතාව ඊශ්‍රායෙල් ජනතාවයි මේ ඊශ්‍රායෙල් ජනතාව දිවෙන්ගෙන් ඈත් වෙනවා මැසිවිලි කියනවා හරිම කලබල සහිත තත්වයක් පත් කරනවා මොසෙස් තුමා මේ හැමදේම දෙවියන්ට පැමිණිලි කරනවා අද දෙවන කීවෙම 1 තිමොති 1:12-17 අපිට මතක් කරනවා පෞකාරයන් ගලවන්න ජේසු මේ ලෝකෙට ආවේ දෙවියන් වහන්සේගේ ඉවසීම අසීමිතයි ඒක ඇත්තයි නේද දෙවියන් වහන්සේ මෙච්චර ඉවසනවයි කියලා ඔබ මම විශ්වාස කරන්නෙත් නැහැ පිළිගන්නෙත් නැහැ අපි කරන වැරදි වලට දෙවියන් වහන්සේ දඬුවම් දුන්නා නම් ඔබත් මමත් ඇතුළු අපි කවුරුත් ඉතුරු වෙයිද ඔබටත් මටත් හුස්ම ගන්න පුළුවන් වේවිද අපි කරන පව් අපේ පව් සිතුලි දිහා දකිද්දි දෙවියන් වහන්සේ ඒ තරම් ඉවසන ඉවසලිවන්ත තාත්ත කෙනෙක් බලන්න සුදු ලූක් තුමාගේ සිසේ පාරුසන පරිච්ඡේදයේ 1:10 දක්වා ජේසු කියනවා මේ පෞකාරයොත් අය කැමියොත් ඒ හැම කෙනෙක්ටම ජේසු කතා කරනවා මේ හැම කෙනෙක්ම ජේසු ළඟට එනවා පොරකකා ජේසු හොයනවා මේ මේක දකින පරිසවරු විනේදරිය මෙන්න මෙහෙම චෝදනාවක් එනවා මොහු පෞකාරයන් සමීපයට ඇවිදිලා ඔවුන් සමග කනව බොනවා මෙසියස් කෙනෙක් විදියට අපිට පෙනෙන්නේ නැහැ මොහු ශුද්ධවන්ත කෙනෙක් නෙමෙයි වගේ පේන්නේ හැයි හේතුව ආශ්‍රය කරන පෞකාරයව දැනදෙන පෞකාරය බව ආශ්‍රය කරනවා මෙන්න මේව ඇහෙනකොට ජේසු මෙන්න දෙන උත්තරේ ජේසු කියනවා ඔබ අතරේ බැටළුවන් 100 දෙනෙක් ඉද්දි එකෙක් නැති වුණොත් ඔබ මොනවද කරන්නේ එදා සමාජයේ මේ තිබිච්ච දේවල් මේ අරගෙන මේ කොහෙවත් අහපු නැති දෙයක් නෙමෙයි දැකපු නැති දෙයක් නෙමෙයි ජේසු කියන්නේ ඔබ අතරේ කෙනෙකුට 100ක් ඉන්නව බැටළු එක්කෙනෙක් නැති වෙනවා මේ නැති වෙච්ච එක්කෙනාට මොකද කරන්නේ ඔබ හැම තැනම හොයනවා අර 99 පැත්තකින් දාලා ඊට පස්සේ කියනවා ස්ත්‍රියක්ගේ තියෙනවා රිදීකාසි 1000ක් මේක එකක් නැති වෙනවා මොකද කරන්නේ ගේ අතු ගාලා අස්සක් මුල්ලක් නැර මේ නැති වෙච්ච එක හොයනවා නැති වෙච්ච දේවල් හම්බ වෙනකොට මොකද කරන්නේ හරි සන්තෝෂයක් හරි සතුටක් සමහර විට පොඩි පාටියක් දානවා අද රම්මිතාතේ දුවේ පුතේ ජේසුගේ හැටි ඔන්නෝමයි පෞකාරයන් සිප වැළඳ ගැනීම තමන් පෞකාරයක්ව නොඋනත් තමන් සුද්ධවන්තභාවයේ හිටියත් ඒ පෞකාරයාගේ හිත හඳුනන ජේසු හැමතිස්සෙම මේ හිත කවදාවත් තලන්න පෙලන්න ගියේ නැහැ පෞකාරස්ත්‍රිය මතකයි නේද ඔබට සකියුස් ඔබට මතකයි නේද මේ හැම කෙනෙකුටම ලඟුනේ ජේසු ජීවිත වෙනස් කරන්නයි ජේසු නිසා ජීවිත වෙනස් වෙනවා ජේසුව දැකූ පමණින් ජීවිත වෙනස් කරන්න පුළුවන්. ඔබටත් මටත් ජේසු හම්බෙලා තියෙනවද? සමහර විට ඔබ කතෝලිකයෙක් කියාවි, අවුරුදු ගණන් පූජාවට ගිය කෙනෙක් කියාවි, කරේ මාලේ සමාජයට කුරුස 4-5ක් වෙනවා වෙන්න පුළුවන්. නමුත් ජේසු හම්බුන කෙනෙක් නෙවෙයි නම් අපි හරි අවාසනාවන්තයි. ඒ නිසා අද අපි ජේසු හම්බ වෙන දවසක් කරගනිමු. ඔබ හැම දිනාටම ජේසු පිහිටයි.